බෝවන් දුවේ පුතේ ඔගොල්ලෝ හැමදෙනාටම ඉතින් ඔන ටීචර් මේ සතිය පුරාවටම ඔගොල්ලොන්ට කියලා දුන්නේ පුතේ ගස්වැල් වලට ආදරය කරමු කියන පාඩමනේ නේද ඉතින් ඔන්න ඒ පාඩමේම තවත් කොටසක් ගැන කියලා දෙන්න තමයි පුතේ අද ටීචර් ඇවිල්ලා ඉන්නේ ඉතින් පුතේ ඔන්න අපි මුලින්ම බලමු ටීචර් ඔගොල්ලොන්ට කියලා දීලා ඇති මේ තියෙන්නේ පුතේ මේ ගහක් මොකද්ද මේ ගහක් මේ බලන්න මේ ගහේ මුල් තියෙනවා ශක්තිමත් කඳක් තියෙනවා අතු විහිදිලා තියෙනවා නේද උසට හැදිලා තියෙනවා ඉතින් පුතේ අපි මේකට ගහක් කියලා කියනවා ඊට පස්සේ ටීචර් ඊයේ කියලා දුන්නා වැලක් ගැන නේද වැල් ಜಾති ගැන පාඩම ඊයේ කියලා දුන්නා එක జాතියක් තියෙනවා කෝවා කාගේ හරි උදව්ව ඇතිව නේද යාගේ ඇඟේ එති එති ඉස්සරහට යන වැල් జాතියක් ගැන ටීචර් කියලා දුන්නා ඒ වගේම තමයි තවත් කට්ටියක් ඉන්නවා කියලා කිව්වා පුතේ ඒගොල්ලෝ කවවත් හොය හොය ඉන්නේ නැහැ පොළව දිගේ දිගටම ඇදි ඇදි යනවා කියලත් කිව්වා අර ටීචර් ගොටු කළ පැලකුත් පෙන්නුවේ නේද ඊට පස්සේ දැන් පුතේ අද ටීචර් කියලා දෙනවා ඔයගොල්ලන්ට පඳුරු ගැන මොනවද පඳුරු ගැන ඉතින් පුතේ මේ පඳුරක් ගැන කතා කරනකොට මේ බලන්න පඳුරේ කඳක් තියෙනවද අර ගහේ වගේ නෑ නේද කඳක් පේන්න නැහැ නේද කොළ ටික ඔක්කොම එකම තැනකින් තමයි පුතේ පටන් අරන් තියෙන්නේ නේද වටේට විහිදිලා බූසියක් විදිහට තමයි පුතේ මේ පඳුර හැදිලා තියෙන්නේ ඔන්න එහෙනම් දැන් මගේ පුතාලට තේරෙනව ඇති ගහක් වැලක් පඳුරක් කියලා කියන්නේ මොහොකටද කියලා ඊට කලින් පාඩම් වල ගහක් හැදෙන හැටි ඒ වගේම වැලක් හැදෙන හැටි ගැන ඔයගොල්ලන්ට පෙන්වුවනි පුංචි වීඩියෝ එකකින් ඉතින් දැන් සූදානම් වෙන්නේ පුතේ පඳුරක් කොහොමද හැදෙන්නේ කියලා පුංචි වීඩියෝ එකකින් බලන්න. ඔන්න එහෙනම් අපි ඒ වීඩියෝ එක නරඹමු. ඉතින් පුතේ ටීචර් හිතුවාද ඔයගොල්ලන්ට පඳුරු පාඩමේදී පඳුරු කිහිපයක් ගැන කියලා දෙන්න. ඔගොල්ලෝ අසයි නේද? ඒ මොනවද කියලා බලන්න. ඔන්න මම පුතාලට පෙන්නන්නම් පුතේ. මුලින්ම මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඔගොල්ලෝ දැකලා ඇති මෙන්න මේ පඳුර නම්. නේද? ගොඩක් දෙනා නම් හැබැයි මේකට කියන්නේ ගහක් කියලා. ගහක් වගේ තිබුණාට පුතේ ඇත්තටම මේක පඳුරක්. මේ මොනවද? කෙසෙල්. නේද කෙසෙල් පඳුරක් මේ බලන්න කෙසෙල් පඳුරේ කෙහෙල් කැනක් ඇවිල්ලා තිනවා නේද මේ කෙසෙල් පඳුරක් තියෙනවා ඒ පඳුරේ තවත් යාළුවෙකුත් මේ හැදීගෙන තමයි එන්නේ
ඉතින් පුතේ මේ කෙසෙල් පඳුරට අපි කියනවා ප්ලාන්ටන් කියලා නේද ප්ලාන්ටන් අපි ඉංග්‍රීසියෙන් කියනවා ප්ලාන්ටන් ඊට පස්සේ මම ඔයගොල්ලන්ට තව එකක් පෙන්වන්නම් මේ තියෙන පුතේ රම්පා මොනවද රම්පා රම්පා පඳුරක් තමයි මේ තියෙන්නේ රම්පා මොනවටද ගන්නෙ ඔයගොල්ලන්ගේ අම්මලා ව්‍යංජන රසවත් කරන්න මෙන්න මේ ශාකයේ පුතේ කොළ එහෙම දාගන්නවා ව්‍යංජන් වලට නේද අපි පුතේ රම්පා වලට ඉංග්‍රීසියෙන් කියනවා පැන්ඩන් ලීෆ් කියලා මොනවද පැන්ඩන් ලීෆ් ඊළඟට මම පුතාලට පෙන්නන්නම් මේ මොනවද ඔගොල්ලෝ කන්න ආස ඇති මේක පළතුරක් පුතේ මොනවද දන්නවද මේ අන්නාසි මොනවද අන්නාසි අන්නාසි ගෙඩි හැදෙන්නේ පුතේ අන්නාසි පඳුරක මේ බලන්න මේ පඳුරේ පොඩි පොඩි කටුත් තියෙනවා නේද ඉතින් මේ අන්නාසි වලට කියනවා පුතේ අපි ඉංග්‍රීසියෙන් පයිනැපල් කියලා මොකද්ද පයිනැපල් කියලා ඊළඟට ටීචර් කියලා දෙන්නම් මේකත් ඇති පුතේ ඔගලොන්ගේ ගෙවත්ති නේද කෝමාරිකා පඳුරා නේද කෝමාරිකා පඳුර අපි කෝමාරිකා වලටත් කියනවා පුතේ ඇලෝවේරා කියලා මොනවද ඇලෝවේරා ඊට පස්සේ ටීචර් පෙන්වන්නම් තවත් එකක් මේ මොනවද මේව නම් පුතේ ඔගොල්ලෝ ඔය ට්‍රිප් එහෙම යනකොට දැකලා ඇති පුතේ මේ වගේ වතු තියෙනවා මොනවද මේ තේ පඳුරු නේද තේ වතු ඔගොල්ලෝ දැකලා ඇති ඉතින් පුතේ තේ ගහ හැදෙන්නෙත් මෙන්න මේ වගේ තේ හැදෙන්නෙත් පුතේ පඳුරු විශේෂයකි අපි ඒකට කියනවා තේ පඳුර කියලා හරිද අපි තේ වලට කියනවා පුතේ ටී කියලා ඉංග්‍රීසියෙන් ඊට පස්සේ තවත් පෙන්වන්නම් මේ වගේ පඳුරු జాතියක් මේ මොනවද උක් කන්න ආසයි නේද උක් පඳුරක් තමයි පුතේ මේ තියෙන්නේ අපි උක් වලට ඉංග්‍රීසියෙන් කියනවා sugar cane කියලා මොනවද sugar cane ඒ වගේම තව පෙන්වන්නම් ටීචර් ඔගලොන්ගේ ගෙදර අනිවාර්යයෙන්ම ඇති මේ විසිතුරු මල් පැලයක් මේ මොනවද මේ ඇන්තූරියම් නේද ගොඩක් ගෙවල් වල තියෙනවනේ මේ ඇන්තූරියම් පඳුරු නේද ඔන්න මේ මල් පැලෙත් පුතේ හැදෙන්නේ පඳුරු විශේෂයක් විදිහට ගෙවතු අලංකාර කරගන්න පුතේ ඔන්න මේ පඳුරු අපිට ගෙවත්තේ වවා ගන්න පුළුවන් අපි ඇන්තූරියම් ඇන්තූරියම් වලට ඇන්තූරියම් කියලාම තමයි පුතේ ඉංග්‍රීසියෙන් කියන්නේ ඊට පස්සේ පුතේ ඕගොල්ලෝ දැකලා ඇති පුතේ මෙන්න මේවා නේද හැම තැනකම වගේ දකින්න තියෙනවනේ මෙන්න මේ පඳුරු මොනවද දන්නවද මේ තනකොළ මොනවද තනකොළ තනකොළත් පුතේ හැදෙන්නේ පඳුරු විදිහට ඉතින් අපි තනකොළ වලට කියනවා grass කියලා මොනවද grass කියලා ඔන්න පහුගිය දවස්වල පුතේ ඕගොල්ලෝ වෙසක් කූඩු හදන්න මෙන්න මේ ගහ අඳුන ගන්න ඇති නේද මේ උණ ශාකයක් මොනවද උණ අපි මේ උණ වලට ඉංග්‍රීසියෙන් කියනවා පුතේ bamboo කියලා මොනවද bamboo අපි මේ උණ බට පළල තමයි අර වෙසක් කූඩු එහෙම හදන්න අරගත්තේ නේද පහුගිය දවස්වල වෙසක් උත්සවයේද ඉතින් ඔන්න පුතේ උණ උණත් හැදෙන්නේ පුතේ පඳුරු විශේෂයක් විදිහට ඉතින් ඔන්න ටීචර් ගොඩාක් පඳුරු జాති ගැන කතා කරා මොනවද අපි ආපහු මතක් කරමු කෙසෙල් පඳුර රම්පා පඳුර අන්නාසි පඳුර කෝමාරිකා පඳුර තේ පඳුර ඊට පස්සේ කතා කරා උණ පඳුර නේද තනකොළ පඳුර ඔය ගැන ගොඩාක් දේවල් ඔන දැන් ටීචර් කියලා දුන්නා ඒවට කියන ඉංග්‍රීසි නම් ටීචර් කියලා දුන්නා දැන් ගස් වලට කියන වැල් වලට කියන පඳුර වලට කියන ඔක්කොම ඉංග්‍රීසි නම් ටිකක් ටීචර් කියලා දුන්නා ඔන්න එහෙනම් දැන් මගේ පුතාලා දන්න වෙති පුතේ ගස් වැල් පඳුරු කියන්නේ මොනවටද කියලා ඉතින් ඔන්න එහෙනම් මේ සතිය පුරාවටම අපි කතා කරමු මේ පාඩම ගැන ඔන්න එහෙනම් අදට පඳුරු පාඩමෙන් පුතේ අපි සමු ගන්නවා අපි හෙටත් එකතු වෙමු මේ වගේ ලස්සන පාඩමක් ගැන ඕගොල්ලොත් එක්ක කතා කරන්න ඔන්න එහෙනම් අද ටීචර් දෙන වැඩත් කරලා හෙට අලුත් පාඩමකට ලෑස්ති වෙන්න. ඔන්න එහෙනම් ටීචර් අදට ඔයගොල්ලෝගෙන් සමු ගන්නවා. ගෙදරට වෙලා පරිස්සමින් ඉන්න.